මේ දැක්වෙන්නේ පරිපූර්ණ වායුවක් සඳහා අභ්‍යන්තර වායු අණුවල චලිතය සම්බන්ධ යොදන සමීකරණ. පළවෙනි එක චාලක අණුක සමීකරණය කියලා හඳුන්වනවා. ඒකේ සංකේත p පීඩනය පැස්කල් වලින්, v පරිමාව ඝන මීටර් වලින්, m වායු අණුවක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්, n වායු අණු ගණන c වර්ග බා වර්ග මධ්‍යන ප්‍රවේගය. ඒක කියවෙන්නේ වර්ග තත්පරයට වර්ග මීටර්. ළඟට වර්ග මාධ්‍යන ප්‍රවේගය ලබා ගන්න පුළුවන් සමීකරණ c වර්ග බා සමානයි 3π බෙදීම ρ. ρ කියන්නේ ඝනත්වය. ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින්. ළඟට c වර්ග බා සමානයි 3rt බෙදීම m. r කියන්නේ සර්වත්‍ර වායු නියතය මවුලේට කෙල්විනේට ජූල්. t නිරපේක්ෂ උෂ්ණත්වය කෙල්වින්. m කියන්නේ වායුවේ මෞලික වායු සමයෙන්. m කියන්නේ මෞලික ස්කන්ධය මවුලේට කිලෝග්‍රෑම් වලින්. බොහෝ විට රසායන විද්‍යාවේදී මවුලේට ග්‍රෑම් වලින් දෙන්නේ, මෙතනදී මවුලේට කිලෝග්‍රෑම් වලින් ආදේශ කළ යුතුයි. ඒ කියන්නේ වායු කොටසක උත්තරණ චාලක ශක්තිය. භ්‍රමණ චාලක ශක්තිය නොසලකා හරිනවා, උත්තරණ චාලක ශක්තිය. n කියන්නේ මවුල ගණන. r නැවත සර්වත්‍ර වායු නියතය. t නිරපේක්ෂ උෂ්ණත්වය. මේ දැක්වෙන්නේ වායු අණුවක චාලක ශක්තිය. e1 සමානයි 2^3 kt. k කියන්නේ බෝල්ට්ස්මාන් නියතය. බෝල්ට්ස්මාන් නියතය. එයාගෙන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේවා සාධනය අවශ්‍ය නැහැ. මේ පළවෙනි එක අපි කෙලින්ම ලබා ගන්නවා. නමුත් ඒක වෙනස් කිරීම මගින්, මූලික වායු නියත නියම මගින් මේ අවස්ථා ලබාගත යුතුයි. පළවෙනි එක පමණයි සාධනය අවශ්‍ය නැත්තේ. එයින් අනිත් ඒවා ගොඩනැගීම අවශ්‍යයි.